ඇමරිකාව බැලුවොත් පළවෙනි සතියේ 2යි කියුනේ, දෙවෙනි සතියේ වෙනකොට 105කට වර්ධනය වෙලා, තුන්වෙනි සතියේ වෙනකොට 613කට වර්ධනය වෙනවා. ප්‍රංශයේ බැලුවත් පළවෙනි සතියේ 12යි, දෙවෙනි සතියේ 191යි, තුන්වෙනි සතියේ 653යි, හතරවෙනි සතියේ 4499කට. ඉරානයේ බැලුවොත් පළවෙනි සතියේ තියෙන්නේ 2යි, දෙවෙනි සතියේ 43යි, තුන්වෙනි සතියේ වෙනකොට 245යි, හතරවෙනි සතියේ වෙනකොට 4747යි, පස්වෙනි සතියේ වෙනකොට 12729යි. ඉතාලියේ බැලුවොත් පළවෙනි සතියේ 3යි, දෙවෙනි සතියේ 152යි, තුන්වෙනි සතියේ 1036යි, හතරවෙනි සතියේ 6362යි, පස්වෙනි සතියේ 21157යි. ස්පාඤ්ඤයේ බැලුවොත් පළවෙනි සතියේ 8යි, තුන්වෙනි සතියේ 674යි, හතරවෙනි සතියේ වෙනකොට 6040යි. ඉන්දියාවේ බැලුවොත් පළවෙනි සතියේ 3යි, දෙවෙනි සතියේ 24යි, තුන්වෙනි සතියේ 105යි. අපේ රටේ පළවෙනි සතියේ වෙනකොට 22ක් වාර්තා වෙනවා. ඒ නිසා මේකේ ව්‍යාප්තිය බැලුවොත් මේකේ ඉතා සුළු ගානකින් මේ වුණාට වර්ධනය ඉතාමත්ම ශීඝ්‍රයි. කොරෝනාවයි. ඒකට ප්‍රධානම හේතුව තමයි තවම මේකට ප්‍රතිජීවකයක් හොයාගෙන නැහැ. ඒ නිසා නොයෙකුත් රෝග නිවාරණ වැඩපිළිවෙල් වලින් තමයි මේක මර්ධනය කරන්නට පුළුවන්. තාම ප්‍රතිජීවක හොයාගෙන නැහැ මේ වෛරසය, මේ අලුත් වෛරසයක් නිසා. ඒ නිසා තනි කරම අපිට මේ වෛරසය මේ කොරෝනාවෙන් බේරෙන්නට තියෙන්නේ අපි ඒ සඳහා රෝග නිවාරණ වැඩපිළිවෙල් දැස්ති කරගන්න. ඉතින් ඒ නිසා විශේෂඥවරුන්ගේ සංගමය වල තිබෙන ජනාධිපතිතුමාට යවපු ලිපිය ඔවුනුත් පැහැදිලිවම පිළිගන්නවා. මේකේ තියෙනවා the number of local cases identified within the first week of our own epidemic is already at an alarming level and it is not unrealistic to think that disaster may be waiting to happen and the possibility of case numbers relating to difficult to control. ඒ කියන්නේ ඔවුන් පැහැදිලිවම කියන්නේ අපි කියන දෙයමයි, මේක ඉතාමත්ම නරක ප්‍රමාණයක් අපේ රටේ තිබෙනවා කොරෝනා පළවෙනි සතිය ගත්තාම. අනිත් එක මේක හිතත හැකි අපිට මේවා මර්ධනය කරගන්නට බැරි තත්වයකට මේක වර්ධනය වේවි කියන දෙවෙනි එක. ඒක නිසා ඔවුනුත් යෝජනා කරනවා, මාත් යෝජනා කරනවා සියලුම ගුවන් තොටු පොළවල් වහාම බසා දැමීම. අමුදාපතිතුමාට ඉතාමත් විශ්ෘතිවන්ත වෙනවා. මේක සෞඛ්‍ය අමාත්‍යාංශයක කළ යුතු වැඩ කොටසක්. ඔවුන් බාර අරගෙන ඔවුන් සියලු දෙනාව එකතු කරගෙන මේ කරන වැඩ පිළිවෙල, මොකද මේක විශාල ජාතික ප්‍රශ්නයක් වශයෙන් සලකලා අපි හැමෝටම ඒ කට්ටියට ස්තුතිවන්ත වෙනවා. මේ විශේෂඥවරුන්ගේ සංගමයේ ඉල්ලන්නේ මේ රටේ මේක ලොක්ඩවුන් එකක් කරන්න. සියලුම, ඒ කියන්නේ ගුවන් තොටු පොළවල් වහලා, පොදු ප්‍රවාහන සේවයල් වහලා, සියලුම ආයතන වහලා දාලා අද බොහෝ රටවල සිදුවෙනා වගේ මේම කරලා මේකේ පැතිරීම වහම වළක්විය යුතුයි. මොකද පැතිරීම ඉතාමත්ම ශීඝ්‍රයෙන් මේක පැතිරෙන වෛරසයක්. මේ ප්‍රධාන බිග් මැච් එක නවත්ත ගන්න බැරි. ඒ බිග් මැච් එකට ගිහිල්ලා අද 25කට වැඩි ප්‍රමාණයක් ඊයේ වෙනකොට බිග් මැච් එක නිසා කොරෝනා වෛරසය බෝ වෙලා තියෙනවා. අද උදේ බලනකොට ලංකාවේ ප්‍රධානම පාසලක අද දරුවන් 10 දෙනෙක් හොයාගෙන තිබෙනවා. ඒ පවුල් 10කට කොරෝනා වෛරස. දෙවනි තුන්වෙනි සතියේදී වෙන රටවල්වල දුටු ක්‍රියාදාමය මේකේ පැතිරීමේ වේගය අද අපි අත්දකින්න ආරම්භ කළ තිබෙනවා. ඒ නිසා එන සතිය ඊට පසු සතිය ඉතාමත්ම නරක තත්වයකට පත් වෙතයි. ඒ නිසා මේක ජාතික ප්‍රශ්නයක් විදිහට හිතනවා මිසක් මේක දේශපාලන ප්‍රශ්නයක් විදිහට හිතලා නෙවෙයි. මේ සියලුම දේවල් නවත්තලා අපි කොරෝනා වෛරසයෙන් මේවගෙන, මොකද ඒක හෙට දිනේදී මට වැළඳෙන්න පුළුවන්. හෙට දිනේදී තමුන්නාන්සට වැළඳෙන්න පුළුවන්. මේකේ පක්ෂවල පාට බලලා නෙවෙයි මේක වැළඳෙන්නේ. මේක කාටත් එකයි. ඉතින් ඒ නිසා අනිත් එක අපි සියලුම දෙනා රජයත් එක්ක එකතු වෙලා මේකෙදී මේ ව්‍යසනයට අපි මුහුණ දෙන්නට ඕනේ. රජයට සම්පූර්ණ සහයෝගය දෙන්නට ඕනේ ගන්න ක්‍රියාමාර්ගවලට. රජයත් ජනතාව දිහා බලලා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නයි කියලා මම ඉල්ලන ඉන්නවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමාට කියනවා මේ සියලුම වාද බේද පැත්තක තිබලා මේ ව්‍යසනයට මුහුණ දෙන්න. මොකද හෙට දවස ඉතාමත්ම භයංකරයි. අපි ඔක්කොම එක්කව වෙලා මේ වෛරසය මර්ධනය කරන්නට ඕනේ. ඒ සඳහා අවශ්‍ය සියලු සහාය අපි ලබා දෙනවා රජයට එක් කොන්දේසි විරහිතව. මොකද මේක ජාතික ව්‍යසනයක් විදියට. ඉතින් ඒ නිසා මේකෙන් ගොඩ එන්න අපි ඔක්කොටම පාට පක්ෂභේද කතා කරලා වැඩක් නැහැ. මොන පක්ෂේ කතා කරත් ඒ පක්ෂයේ කී දෙනෙක් නැති වෙයිද කියලා අපි දන්නේ නැහැ කතා කරන පක්ෂය. ඒ නිසා මෙන්න මේකට මුහුණ දිය යුතුයි. මේකට ඉස්සලා මේ වසංගත රෝග මර්ධනය කරපු පුද්ගලයන්ව වහම කැඳවන්න. ලංකාවේ විශේෂයෙන්ම වසංගත රෝගක පිළිබඳ විශේෂඥවරු දෙන්නෙක්ව පුහුණු කළ තියෙනවා. විශේෂඥ වෛද්‍ය ලක්කුමා ප්‍රනාන්දු, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම. මේ දෙන්නම ලංකාවේ ඉන්නවා. නමුත් ඔවුන්ගෙන් අද ඒ අයගෙන් අවශ්‍ය වැඩ කටයුතු කරෙන්නේ නැහැ. මම කියනවා මෙවැනි අය ඒ ඉන්න සියලුම කට්ටිය එක්කව කරගන්න, විශ්‍රාමලත් කට්ටියව, මේවයි මේ අමාත්‍යාංශයේ මෙවැනි වසංගත කාලයේදී වැඩ කරපු ලේකම්වරු, මේ ඔක්කොම එක්කව කරලා එක බලකායක් හදලා මේකට මුහුණ දෙන්න. මොකද මේකේ ප්‍රධානත්වය දරිය යුත්තේ කවුරුවක්වත් නෙවෙයි, හමුදාවක් නෙවෙයි, සෞඛ්‍ය අමාත්‍යාංශය. සෞඛ්‍ය අමාත්‍යාංශය තමයි මූලිකම මෙහෙවර තියෙන්නේ. ඒ නිසා රජය මෙන්න මේ අන්දමින් හිතලා මේකට මූලිකව දෙන්න අපි අපේ අවශ්‍ය සම්පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා.